කොලං කොට්ටම කතාවට ආදරය කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉද්දමල් ගොඩගේ දුව සහ යාළුවෝ පැමිණියට පස්සේ සුද්ධිගේ අම සුද්ධිගෙන් තර්ජනය කරලා අහගන්න දෙයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න සූදානම්. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ආසාවක් විශේෂයෙන්ම උනන්දුවක් තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලා මම මේ වෙලාවේ ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ලෑස්තියි. ඉතින් පහුගිය කාලෙම ඔයාට මෙන්න මෙහෙම දෙයක් දකින්න ලැබෙන්න ඇති. විශේෂයෙන්ම සුද්ධිකයාම මුලින්ම සුන්දරාට කැමති වුණේ නැහැ. හැබැයි තින් කාර් එක දැක්කට පස්සේ තමයි කැමති වුනේ. ඒ වගේම මේ දෙමව්පියන්ගේ පොහොසත්කම දැක්කට පස්සේ. ඉතින් තමන්ගේ දුවට නිදහසේ ඉදිරි කාලේ ජීවත් වෙන්න පුළුවන් නේද කියන ඒ પરමාර්ථය උදට තමයි මේ සුද්ධිගැම්ම මේ වැඩේට කැමති වුනේ. හැබැයි වැඩේ තියෙන්නේ දැන් හදිසියෙම මේ ඉද්දමල් ගොඩගේ දුව ඉද්දමල් ගොඩ මේ කට්ටිය ඇවිල්ලා එන යන නිසා සුද්ධිගැම්මටත් කිසිම හිතේ නිවනක් නැහැ. හැබැයි තින් මුල් අවස්ථාවේදී නම් මේ පෞල හැමෝම විශ්වාස කරා සුන්දරා කියපු දේ. හැබැයි දෙවෙනි වතාවෙදි නම් බැරි වෙයි. විශේෂයෙන්ම දැන් මේ ඉද්දමල් ගොඩකේ දූ ඇවිල්ලා මිනිමුතුගේ අම්මට කියන්න වෙන දෙයක් නෙවෙයි. තමන් හැමතැනම එක්කරගෙන ගියා, තමන් එක්ක ආදර සම්බන්ධයක් තිබුණා. හැබැයි මිනිමුතු ඒ හැමදේම වෙනස් කරලා දැන් තමන්ගේ ජීවිතේම නැති කරගන්න තත්වෙට තමන් පත්වලා ඉවරයි කියන දේ සහ තමන් මේ සංකර විදිහට ඇඳ පැලඳට තමන්ගේ හිතත් හරි මහින්සක හිතක් වික්තිය මෙතනදී ඉද්දමල් ගොඩගේ දුව මිනිමුතුගේ අම්මට කියලා ඉවරයි. ඉතින් එතකොට දැන් සුද්ධි පොඩ්ඩක් ඉස්සෝ ගන්න හැම එළියට ගිහින් එන ගමන් ඉන්නේ. ඉතින් ඒ ගෙදරට ආපු ගමන්ම සුද්ධිගේ අම්ම අහන්නේ මොකද්ද මේ ඉද්දමල් ගොඩගේ දුව කියන කතාව කියලා. හැබැයි ඒක අහන්නේ වෙනද වගේ අහිංසක ලීලා වෙන්නේ නෙවෙයි, බොහොම සැර පරුෂ විදියට. මොකද ඉතින් මේ ඔය සුද්ධිගේ තාත්තා වගේ නෙවෙයි අම්මා. නිරන්තරයෙන්ම හැම පොඩි දෙයකටවත් කලබල වෙන කෙනෙක් කියන දේ අපි හොඳටම දන්නවනේ. ඉතින් ඒ නිසා හැම කෙනෙක් රවට්ටර ගන්න එක ඒ තරම් අමාරු වැඩකුත් නෙවෙයි. ඉතින් කොහොම වුණත් ඉද්දමල් ගොඩගේ දුවගේ සහ සෙනල්ගේ පවුල් ජීවිතේ කරලා දුම් අලුත් පවුලක් හදන්න යන්නේ කියලා ගොඩක් දුරට අම්ම කේන්තියෙන් අහන්න පුළුවන්. හැබැයි සුද්ධි මෙතනද කියන්නේ මේ සිද්ද වෙන දේවල් මොනවද කියලා තමන්ටත් නොතේරෙන එකේ අම්මට පැහැදිලි කරලා දෙන්න කලින් තමන් මේ දේවල් පැහැදිලි කරගන්න උමනා බව මෙතෙන්දි කියලා සුද්ධි අම්ම ළඟින් පිටත් වෙලා ගේ ඇතුළට යන ආකාරය අපිට දැක බලා ගන්න ලැබෙනවා කියන කතාව මම අද වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා.